හරි අපි ඔය වැඩේ පොඩ්ඩක් නවත්තලා මේ කාරණාවට පොඩ්ඩක් යමු මම මේක ඔයගලන්ට මේ කියන්න පටන් ගත්තෙත් ගොඩක් ළමයින්ට පාඩම් කරන්න තියෙන ගැටළු වලට උත්තරයක් විදිහට මේකට ස්මාර්ට් ඩෙස්ක් සංකල්පය කියනවා සමහරු ස්මාර්ට් ටේබල් සංකල්පය කියනවා කොහොම හරි කමන්නේ මේක මේසයක් ගැන තමයි කතා කරන්නේ මේ මේස ගැන වැඩි හිතන්න එපා මට චිත්‍ර බෑ ඒ හින්දා මට චිත්‍ර පොඩක් අවුල් ඇලර්ජික් ඒ හින්දා නමුත් මේ කියන දේ විතරක් හරියට ගන්න විශේෂයෙන්ම මේක මේ ගොඩක් වැදගත් වෙන්නේ දෙමෝපියෝ හරි ලස්සනට දරුවෝ වැඩ කරයි කියලා දස දහස් ගණන් වියදම් කරලා මේස ගේනවා හොඳ පුටු ගේනවා ඉතින් ගෙනල්ලා ළමයාට ලස්සනට කාමරේ හදලා දීලා මගේ පුතා දැන්වත් වැඩ කරපන් වැඩ කරලා හොඳ මිනිස්සෙක් වියන් කියලා කියනවා ඉතින් ගෙනල්ලා දවස් 2යි 3යි පොට් එක පිළිවෙලට තියාගන්න තමන් තේරෙන්නේ නැති කමඩද උවමනාවක් නැති කමඩද මන් දන්නේ නැහැ මේසේ අවුල් කරගන්නවා සතියෙන් ඒ අවුල් වෙච්ච එක අය ඉස්කෝලේ ගිහිල්ලා ඉවර වෙනකන් මේ මේසේ හැමමම තමයි සමහර වෙලාවට ওই මේසේ 8 වසරේ විතර පොත් නැති වෙනවා අය හම්බෙන්නේ 13 වසරේදී මම ඉස්කෝලේ ගිහිල්ලා ඉවරයි මේ පොත් ඕනේ නැහැ කාට හරි දෙමු පත්‍රකාරයෙක්ට හරි දෙමු කියලා අස් කරන දවසක එදාට හිතනවා දෙයියනේ මේ පොත මං හිතුවේ අර යාළුවා ගත්ත කියලානේ මොකෙක් හරි හොරකම් කරා කියලානේ එතකන් අය බර්මියුඩා ත්‍රිකෝණයට ගියා වගේ තමන්ගේ පොතක් මේසෙ උඩ තිබ්බොත් සමහර ළමයි ඔය බයටම ඉස්කෝලේ බෑග් එකේ මුළු අවුරුද්ද පුරාම අච්චු පොට් එකයි ලියන පොට් එකයි දාගෙන ඉන්නවා තමන්ගේ මේසෙ උඩ පොතක් තිබ්බොත් අය හොයන්න බෑ කියලා තමන්ම දන්න හින්දා ඉතින් ඔක්කොම අරගෙන ඉස්කෝලේ යනවා ඔක්කොම අරගෙන ගෙදර එනවා කොන්ද ගැලවෙනකන් කොහොම හරි තමන්ගේ මේසෙ අස් කරගන්න නැතුව අරන් යනවා ඉතින් කොහොම හරි ඔය වගේ ප්‍රශ්න ගොඩකට උත්තරයක් තමයි පුතේ මේ ස්මාර්ට් ඩෙස්ක් කියන සංකල්පේ ඕකෙදී විශේෂයෙන්ම කියනවා මේ වගේ කොටස් පහකට තමන්ගේ මේසේ ඉස්සරහ කොටස බෙදා ගන්න කියලා. ඕකෙදී විශේෂයෙන්ම කියනවා මේ ගොඩක් අය කියන කතාවක්. මේකෙදී මෙන්න මේ වගේ කොටසක තියා ගන්න කියනවා තමන්ගේ විශේෂයෙන්ම ওই සල්ලි දීලා ගත්ත තමන්ට වැදගත්. ඒ කියන්නේ තමන් ඉගෙන ගන්න ඒ අවුරුද්දට හරි ඒ කාලවක වුණාට වැදගත් ඒ පොත් එක පැත්තකින් තියා ගන්න කියලා. මොකද ඒ පොත් පුදේ නැති වුණොත් අය සමහරවිට ගන්න බැරි නැති වෙන්නත් පුළුවන්. සමහරවිට ওই පොතක් හොයා ගන්න හරි අමාරුයි. ඒ වගේම දැන් පොත් හරි ගණන්. ඉතින් ඒ වගේ පොත් එක පැත්තක තියාගන්න කියන තමන් මිල දීලා ගන්න තමන්ගේ අධ්‍යාපනයට වැදගත්. ඒ වගේම පුතේ මෙන්න මේ ගෑල්ලේ. ඊට එහා පැත්තෙන් තමන්ගේ අච්චු පොත්, يعني ඉස්කෝලෙන් දෙන අච්චු පොත් ටික තියාගන්න කියලා කියනවා. එතකොට මෙතන අර වගේ පොත්, මෙතන අච්චු පොත්. ඊළඟට මේ මේසේ මැද ගෑල්ලක් තියෙන්නේ. මේක තව පොත් ගොඩක්ද? නැහැ. මේක තව පොත් ගොඩක් තියාගන්න කියන්නේ නැහැ. මේකෙදි කියන්නේ විශේෂයෙන්ම ඔය ළමයි මොකක් හරි මේසුළු තියන් ඉන්නේ. අර මල් පෝච්චි නෙමෙයි මල් පෝච්චි වගේ ටිකක් උස අර ලම් පෑන් හිම දාලා තියන්න පුළුවන් ඒවා පෑන් පැන්සල් අඩි රුල් හිම තියන්නේ තමන්ට ගන්න ලේසියෙන් ටක් ගාලා අරන් ලියලා ආපහු තියන්න අන්න ඒ වගේ එකක් ඔය මැද තියාගන්න කියනවා ඒ කියන්නේ තමන්ට ලියන්න කියන්න මකන්න මොනව හරි ඒ අවශ්‍ය දේවල් දිනවනේ එතකොට අන්න ඒ දේවල් වගේ කියන්නේ පාසල් උපකරණ ටික කියන්නේ අර ලියන්න කියන්න වගේ ගන්න දේවල් ටික මැදින් තියාගන්නවා නෑ කියන්න ගන්න නෑ ලියන්න තමයි ගන්නෙ හරිද ඉතින් මේ අඩි ඉරි ගහන්න ඒවට ගන්න ටික ඒ මැද්දෙන් තියාගන්නවා ඊළඟට මෙතන කෑල්ලෙන් තියාගන්න කියනවා තමන්ගේ ස්කෝල් ලියන පොත් ටික. ඒ ස්කෝල් ලියන පොත් ටික විතරයි මෙතන තියාගන්නේ. ඊළඟට මේ වගේ දැනක තියාගන්න කියනවා මොකද්ද? තමන්ගේ ක්ලාස් පොත් ටික. ක්ලාස් ගිහිල්ලා තමන් ලියන පොත් ටික. අපි කිමු කච්චු පොත් මොන හරි කියලා ඒ පන්ති වල දෙන ඒවා කියලා. ඒ වගේ දේවල් එතනින් තියාගන්න කියනවා. එතකොට මේසේදී පිළිවෙලට පන්ති වල පොත් ඒ වගේම ස්කෝලේ ලියන පොත් ටික මෙතන මැද අඩිටුල් පැන්සල් මකන වගේ දේවල් ඊළඟට මෙතන ස්කෝලේ අච්චු පොත් ටික ඊළඟට මෙතන අපි සල්ලි දීලා ගත්ත විෂයානුබද්ධ අපිට අත්‍යවශ්‍ය කාරණා ටික. ඉතින් ওই ටික තමයි ඇත්තනම පාඩම් කරන ළමයෙක්ට ඕන වෙන්නේ. එතකොට මෙන්න මේ හරියේ يعني මේ හරිය තව පොත් ගොඩක් මේ හරිය තව පොත් ගොඩක්ද නැහැ. වෙන මුකුත් තියාගන්නේ මේ කෙලවරේ ඉඳන් මේ කෙලවරට තමන් වැඩ කරන සීමාව. අර කෙලවර يعني ඉස්සරහා පෙළට තමයි පොත් ටික තියාගන්නේ. එතකොට ළමයින්ට එන තව ගැටලුවක් තමයි මොනවද පාඩම් කරලා කියන්නේ ලියලා ඉවර වෙච්ච පොත් තියෙන්නේ. ඒ කියන්නේ වාරෙන් වාරට සමහර අලුත් පොත් ගන්නවා පොත් ඉවර වුණාම අය පොත් ගන්නවා. ඉතින් ඒ වගේ පොත් තියෙන ඒවා පුතේ මොකක් හරි පොත් රාක්කයක් හරි මොකක් හරි බංකුවක් හරි ඒ වගේ දෙයක් අරගෙන ඒ ඉවර වෙච්ච පොත් එක පිළිවෙලට තියාගන්න තමයි ඔය මේ වගේ කාරණාවකදී යෝජනා කරලා තියෙන්නේ. එහෙම කරන්නේ ඇයි? එහෙම කරන්නේ ඒ ඉවර වෙච්ච පොත් ටිකක් මේ මේසෙ උඩ තියන්න ගියපුවාම මේසෙ අවහිර වෙනවා. එතකොට අය හෙන ගොඩක් නේ පොත්. එතකොට වැඩ කරන්න හිතෙන්නේ. එතකොට දැන් ගෙදරයි කරදර කරනවද මට ස්මාර්ට් ඩෙස්ක් එකක් හදාගන්න ඕනේ හින්දා මට අර රුපියල් 25000යි 30000 තියෙන ෂෝ රැක් එකක් කරන් දෙන්න දෙමෝපියන්ට එච්චර කරදර කරන්න එපා මේ වෙලාවේ තුන් වේලෙන් එක වෙලක් ගන්නෙත් හරි අමාරුවෙන් ඒ හින්දා අඩුම මම කියන්නේ ගන්න සල්ලි නැත්තම් එහෙම බැරිකමක් තියෙනවා නම් පරණ පුටු දෙකක් අරන් දෙක තුනක් අරන් පෙළට තියාගෙන ඒ පොට් එක තියාගන්න එහෙම නැත්තම් අඩුම කාඩ්බෝඩ් පෙට්ටි දින්නේ
ඒ පොඩි පෙට්ටි දින අර ලොකු ඒවා නෙමෙයි ඒ පොඩි පෙට්ටි ගැනලා ඒ විෂයන් අනු හරි කමන්නේ ඉවර වෙච්ච පොට් එක ලස්සනට පිළිවෙල දියානේ මේ පෙට්ටිය ගහන්න මේක විද්‍යාව මේක ගණන් මේක ඉංග්‍රීසි මේක තව මොකක් හරි කියලා ඒ විෂයන් ටික ගහන්න. එතකොට තමන්ට ඉවර වෙච්ච පොට් එක වෙනම තියෙනවා තමන් මේ වර්තමාන යුගයේ වැඩ කරන පොට් එක වෙනම තියෙනවා. මේක හරියට වැදගත් වෙන්නේ පාඩම් කරන කෙනෙක්ට. මොකද ගොඩක් ළමයි පාඩම් කරන එක නතර කරගෙන තියෙන්නේ තමන්ගේ මේසේ අවුල් නිසා. ඒ නිසා මේසේ අවුල් නැති ළමයෙක්ට හදිසි අවශ්‍යතාවයකදී හරි පාඩම් කරන්න ඕනේ වෙනවා. මේසේ අවුල් වුණාම විභාගයක් ලං වුණාම පාඩම් කරන්න තැනක් වෙනවා. කාමරෙට ගියාම තේරෙනවා මේසේ බිල වෙලක් නැහැ. පාඩම් කරන්න තියෙන එකම ඇඳ එකම තැන ඇඳ. ඇඳට නගිනවා. පොත මෙහෙම තියා ගන්නවා. ඊට පස්සේ විනාඩි 10කට විතර පස්සේ පොත මූණ උඩ. අය මොන පාඩම්ද? සැපට මොකද්ද? ජීවිතේට අර අපි සමහර දවස් තියෙනවනේ ජීවිතේ බලෙන් නිදා ගන්න. අය බලෙන් නිදා ගන්න ඕනේ නැහැ. පොත කියවලා විනාඩි 2 යද්දි ගානට මතය හැදෙනවා. ඉතින් ඒ වගේ නොවෙන්න ඉතින් කවදාවත් අධ්‍යාපනයෙන් ඉතින් දියුණු වෙන්න බෑ. ඉගෙන ගන්න එක එච්චර තමයි. ඒ නිසා මොකද වෙලාව ගෙවෙන්නේ නින්දටනේ. තමන් ඇඳ විතරනේ තමන් විකල්ප කරන්න තියෙන්නේ. ඒ සමහරුන්ගේ ඇඳවලුත් ඔච්චර තමයි. නෙට් එක හැමදාම දාලා 305 දවස් මේකම රෙද්ද පොරවන්නේ හැදෙන ලෙඩේ හැදෙන්නේ මොකෙන්ද කියලා හොයාගන්න බැරි තරමට ඇඳත් අවුල්. මං කියන්නේ ඒකේ අවසානේ පාඩම් කරන්න ඉතින් ඉතුරු වෙන්නේ. තම බුදිය ගන්න දෙන. එහෙම නොවෙන්න පුතේ හොඳට තමන්ගේ මේසේ මේ විදිහට arrange කරගන්න. ඊළඟට කියන කාරණාව තමයි විශේෂයෙන්ම මේ මේසේ මං කිව්වනේ මේ හරි අර පෑන් පැන්සල් ටික තියාගන්න කියලා. මේ හරි ඔරලෝසුවක් තියාගන්න එපා. මේක යෝජනා කරන්නේ තමන් ඉඳගත්තාම ඉඳගත්ත වෙලේ ඉඳන් S2 ඉස්සරහා තියෙන මේසේ මොකද්ද? ඔරලෝසු. ඔරලෝසුවේ විනාඩියට තප්පර කටු ටික හරියට තප්පරේ අපි කිමු කර තප්පර 60යි තියෙන්නේ ඒ ටික හරියට කරගෙනවද මේ ඔරලෝසුවේ නිෂ්පාදන වර්ගය මොකද්ද ඊට පස්සේ ඒක හරියට ඇඩ්ජස්ට් වෙලා තියෙනවද ඔය වගේ දේවල් බලන්න හිතනවා මොකටද අර S2 ඉස්සරහා ඔරලෝසුව තියෙද්දී ඒ නිසා මේගොල්ලෝ යෝජනා කරනවා විශේෂයෙන්ම ඔරලෝසුව තියාගන්න කියලා කොහෙන්ද තමන් අර පාඩම් කරනවා නම් පිටිපස්ස පැත්තේ බිත්තියේ ඉල්ලලා ඒ වගේ දැනගදී පුතේ අර අපි අත්‍යවශ්‍යම වුණොත් විතරයි ඔරලෝසුව බලන්නේ තමන්ට වැඩ කරගන්න අවශ්‍ය නිසා. එතකොට S2 ඉස්සරහා ඔරලෝසුව තියාගත්තාම තමන්ටමයි කරදරේ. එතකොට විනාඩි විනාඩිය වෙලාව බලද්දී අර වැඩේ නෙමෙයි කරන්නේ. වෙලාව බලන්නේ. දැන් කීයද ඊළඟට තියෙන්නේ මොනවද? ඔය වගේම තමයි හිතෙන්නේ. ඉතින් එහෙනම් ඒ කාරණාවත් විශේෂයෙන්ම මතක තියාගන්න. මේ කාරණාවත් එක්ක විශේෂයෙන්ම යෝජනා කරන්නේ වැඩ ටික හරියට කරන්න තමන්ගේ මනස නිරවුල් කරගන්න කාරණාවමයි. විශේෂම ඔය මනස සම්බන්ධ කතා කරන ගොඩක් ඔය අපි කියන්නේ මනස සම්බන්ධ කතා කරන්න ඉන්නේ ඒගොල්ලන්ගේ කතාවලත් ගොඩක් තියෙනවා මේක මං මේ මේසෙට උදාහරණයක් අරන් උදාහරණයක් විදිහට අරගෙන කියන්නම් තමන්ගේ මේසේ නිරවුල් නම් තමන්ගේ මනස නිරවුල් ඒ වගේම තමයි මනස නිරවුල් නම් තමන්ගේ මේසේ නිරවුල් මේක මේසේ ගැන කියපු කතාවක් නෙමෙයි සමහරු කියනවා ඒ මනස නිරවුල් කෙනාගේ හැමදේම නිරවුල් ඒ වගේ කතාවක් තමයි කියන්නේ නමුත් කොහොම හරි මේක ගැන සඳහන් කරද්දී ওই කාරණාව කියනවා. එතකොට පාඩම් කරද්දී පුතේ ඔයාට නිරවුල් ඕනේ වෙලාවක ඇවිල්ලා ඉඳගෙන පාඩම් කරන්න පුළුවන්. මේක කරගන්න. එතකොට දෙමෝපියන්ට උනත් තේරෙනවා තමන්ගේ ළමයා පිළිවෙලයි දෙමෝපියන්ට කෙසේ වෙතත් තමන්ට තේරෙනවා දැන් තමන් පිළිවෙලයි මං කොහොම හරි මේ වැඩ ටික කරගන්න ඕනේ කියලා. හරි. මේ කාරණාව පැහැදිලි කරේ කරුණා කරලා මේ විදිහට මේසේ හදාගෙන වැඩ කරන්න. සමහර ළමයි ඉන්නවා පොඩි කාලේ ඉඳන් පිළිවෙලයි. සමහර ළමයි ඉන්නවා එහෙම තේරෙන්නේ නැහැ ලොකුවට මේක හදාගන්නේ. ඉතින් ඕන් ක්‍රමයේ කියලා දුන්නා. එහෙම ක්‍රමයේ කියලා දුන්නාම කරගෙන යන ළමයි නුත් ඉන්නවා. ඒ ළමයි වෙනුවෙන් සහ ඉගෙන ගන්න ආස හදිසියෙන් හරි පාඩම් කරගන්න ඕන වුණොත් ඒකට තමයි මේක කරගත්තේ. මේක කරගන්න පාඩම් කරන්න කලින් එතකොට හොඳට තමන්ගේ වැඩ ටික නියමයට කරගෙන යන්න පුළුවන්. හරි. ඕක දැන් ඔය කතා කරද්දී අපි ඊළඟ පැටර්න් එකට යන් අපි